ම අදතිනයේද මහනුවර පොලිස් බලවසම තුලදී විශේෂ වැටලීමක් සිද්ධ වුණ. මේ වැටලීමේද හෙරුවයින්ට ොගයක් සමඟ කාන්තාවක් සහ තරුණෙක් අත්හඩංගොට පත් වුණ. මේ අදාළ කාම්තාව පසුව එහෙළිවෙච්ච විදිහයට වෙන කිසිම කෙනෙක්ගෙන් නෙමෙයි කෙලිය රබක්වැල්ලගේ හොර අඹවා. ඒමන්නැත්තම් හොර බඩ්ඩක්. මේ බඩ්ඩ පහුගේ කාලිය පුරාම මේ ජාවරම දරුණු විදිහට කරගෙන ගිහින් තියෙනවා. සුල් පරිමාණයෙන් නෙමේ මහපරිමාණි. මෑය මහනුවර හන්තාන ප්‍රදේශයේ දුුමඩලාව කියන ගම්මානය ආස්ත්‍රතනත් තා රක්ෂිතය ආස්තෘතු පවතින ගම්මානය තමයි ජීවත්වලා තියෙන්නේ. යට අධ සුභෝගිභෝගයේ නිවසත් පවතියෙනවා කියනක තමයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. විශේෂම ප්‍රදේශවාසිීන් මේ අදාාන කාන්තාව සම්බන්ධයෙන් නිරන්තරයම පොලිසය දැනුවත් කරලත් තිබනත් ප්‍රදේශයේ දේශපාලඥයන්ගේ බලපෑම් සහ විශේෂම ඉහල පොලිස් නිලදාානන්ගේ බලපෑම් නිසා. ඇය කිසිදු පොලිස් පරීක්‍ෂණයකට හෝ අත්තඩංගට පත්වීමක් සිද්ධ වනේ නෑ.ඒවගේ මිටවරණ, ඇය විශාල වශයෙන් තමන්ට විශාල දේශපාලන බලය තියෙනවයි කියලා යන යන තැන කයිවාරු ගහන කාම්තාව. කෝමිතත් මේ කාන්තාව දැන්ට හෙළිවෙලා තියෙන කරුණු අනුව මීට වසර දෙක්කට පමණ පෙර කටුනායක ගුවන්තුටු වලේ තීරුබදු රහිත සාපු සංකීරණේ වැඩකරපු කාම්තාවක්. ඇයමික්ස් සාපු සංකීර්ණය වැඩකරමින් ඉදියේදී ඇය විධ දේශපාලාච්නින් ආස්ත්‍රය කරලා තියෙනවා. විශේෂෙන්ම අපි කියනවනම් අරමනත් භාසාාවකින් කියනවනම් ඇය පතිකුල කාන්තාවක් විදියට වැඩ කරලා තියෙනවා. එක ඉදිනිදා භාෂාවෙන් කියනවනං ඇය සුපිරි ගනිකාාවක් විදියට වැඩ කටයුතු කරලා තියෙනවා. මේ සුපිරි ගනිකාවක් විදියට වැඩ කටයුතු කරපු මේ අම්මන්්ඩි හොඳින්ම ප්‍රගුණකරපු කලාවක් තියෙනවා. එමනත්තම් ඇය දැනගෙන හිටපු. හොඳම කලාව තමයි ඇය ප්‍රායෝගව ඉගෙනගෙන තියෙනවා ශෙසෙන්ම සිංහල බෑබෑවගේ කතා කරන්න දන්නවනං හෘීතට සිංහල කතා කරනවනං පොත්තටිකා රතුනං දැන් දෙන්නම් දැන් දෙෙන්නම් වගේ ඉන්න ගන්නවනං. ඕනව දෙයක් මේරටේ කරගන්න පුළුවන් කියෙන කාරණය මේ අම්මන්ඩි දැන ගැන හිටියන්. එනිසා අතේ සතපහක් නැතුව තමයි මය මේ ජාවාරමට අත ගැහවේ. හැබැයි මේ ජාවාරමට ඇයට මුලින්මු උදව් කරලා තියෙන්නේ කෙලිය රබූ කල්ල නෙමේ. කෙලියේ රපු කල්ලට මේ අදාල කාන්තාව හඳුනලදීලතියන්නේ. ඉන්න තවත් ප්‍රාදේශය දේශ පාලත්යෙක් සාමාන්‍යින් උබ දන්නවා අපේ රටේ දේශපාලත්ඥයෝ විශේෂම ප්‍රදේශ මට්ටේ ඉන්නෙවුන් ඉහළ ඉන්නවුන්ට එකක දොළපෙදේනිදීල තමයි ලකුණු දාගන්න. ඉතින් මේ පොත්තටිකක් රතු, රවිතට සිංහල කතා කරන මේ අම්මන්ඩි, ප්‍රාදේශය දේශපාලච්ඥා විසින්, කෙලිය රපුක්වැල්ලට හඳුන්න්නල දීලා තියෙනවා. මිත්තුරනි මේ අදාළ කාම්තාව, හනුවර න්තාන ප්‍රදේශය දුළුමඩලාව කියනේ රත්ෂිත ආස්සිිත ගම්බල මිනිස්සු හඳුන් වන්නේ ප්‍රම්්ඥ කියන නමින්.ඒවගේම අටුනායක ගුවන්තුටු පොලේ එත් තීරබදු රහිත සාපු සංකීර්ණය වැඩකරන්නකොට එතැන ඉන්න මිනිස්සු මෑ දැනක නිඳලත්තියෙන්නේ නෙරංජි හේවාමද්තුම කියන නමින්. නෙරංජි හේවාමත්දම කියන නමින් තමයි, තීරබදු රහිත සාපු සංකීර්ණය වැඩ කරලත්තියෙන්නේ. ඇවගේම ඇගේ පෙෙන්ම්වතුන් ඉසසම ගේ අර ඇව කෙලිබඩුවක් විදියට පාවිච්චි කරන බහුතරයක් දෙනය හඳුන්වන්නේ සනුරිසා සෙනූ කියන නම්බොලි. හැබයි මෑය ඉතාමන්න කපටි සක්කූට උපත්්‍රම ශීලය විදියට වැඩ කරන්න දන්න කාම්තාවක්. කලකට පැර මේ සෝසල් මීඩියා දරු විදියටට පාවිච්චි කරපු කෙනෙක්. හැබැයි මේ වෙනකට ෆස්බුක්් වලත් किසිම සෝසල් මඩියවල් මේ නෑ එකට හේතුව තමයි තමන්ගේ අනං්‍යතාවය රැකගන්න ඇය කළ හැකි සියලුමද කරලා තියෙනවා. මිට්ටරුනිි ඇයම මේ හිෙරෝයින් ජාවාර්රම කරගන යන්නේ නුවර ප්‍රදේශය ජීවත්වන තවත් විශෂම ේල්ලි මාස්තක කෙනෙගේ පුතෙක්ගේ උදව්වී විශේෂ මේ කාන්තාව තන් සමග වැඩ කරන . පිරිමීට ලිංගික අල්ලස්දීම පුරුද්දක් විදියට කර ගැන යනවා. මේ සාමාන්‍යෙන් ජිම් යන කොල්ලන්ට ලොකු ආදරයක් කරුණාවක් දක්වනවා කියනක තමයි. ඒ ප්‍රදේශ ආසිත බහුතරයක් දෙනා කියන්නේ. කේලී රපුක් කවැල්ලගේ අනියම්තෙන් විදදිියක් විදියට වැඩ කරන ගමම්ම. ඇය තමන්වටේ විශාල තරුණය පිරිසක් වගේම මැරය පිරිසකුත් නඩත්තු කරමින් ඉන්නවා. පහුගේ දවස්සවල විශෂම බැලන්ටයින්න එකේදී? ය තමන්ගේ පෙෙන්වතා සමඟ බැංකෝග්‍යයා කියල තමයි ප්‍රදේශ වාසීන් කියන්නේ මෙට්ටෝර්නි මේ රටේමිනිසුන්ට කන්න බොන්න නැතුනත් හෙරෝයිෙන්වැනි ජාවාරම් කරන එවුන්ට කිසිදු අගහිගේයක් නෑ. කෙලේ රබක් කලබන පාදඩයෝ මෙවැනි තක්කඩි අම්මන්ඩිලා කොම්දේසි විරහිතවා ආරක්ෂා කරනවා. මේ අම්මන්ඩි පහුගේ කාලය පුරාම මේ ජවාරම කරේ විදේශගත රටවල් වලින් විශේෂම මේ. ල් වැඩवाල එහම රूපलामा්‍ය ාරය කියළ පවවගෙන යන विධාකාරයේ ගुබබය වලට අවශ්‍ය කරන ්‍රසානික දවය ගෙන්්නමයි කියෙන පදනමින් තමයි මෙම ෙරෝइජවාරම කර ගෙන න්නේ ඒම නැ ඔයटी සැवल्ට අවශ्य කරන්න ආලේප ගෙන්න්නනවා සහ විධආකාරයෙයි කෙමිකල් ගන්නනවා කියෙන නමින් තමයි මේ ජාවාරම කර ගෙන යන්නේ. විශේෂම ඇ කොළමයිඉදලා බොහෝ වෙලාට මේ හෙරෝයින් ඇදීම කරගෙන ගිහින් තියෙන්නේ විශේෂම දුම්රිය උදව් කරගෙන විශේෂමා අපි මුලිත්තුතොට සදහන් කරා ඇත් සමඟල් තුවමන්ම චිට්ටු සම්බන්ධය පෞද්තක නැන රේල්ේ මාස්ත කෙනගේ පුතෙක් තමයි ඇයට උදව් කරලා තියෙන්නේ මේ හෙරෝයින් විශෂම රේල්ලු අහරහා නුවරට ගෙනයන්න. ඉන් පස්සේ තමයි ඒ. ට ගෙනෑ හෙරොයින් ඇය විවිධ වාහන පාවිච්චි කරලා මේ මහනුවර හන්තාන ප්‍රදේශය තියන මේ දුනු මඩලාව කියන රක්ෂිත ආස්්‍රිත තමන්ගේ නිවසටාරගෙන යනවා. ඒදී තමයි ඇය බෙදාහැරීම කටයුතු කර ගෙන යන්. මිට්ටුවන්නේ ප්‍රදේශවාසීන් පවසන පරිදි, කෙහෙලේ රපුක්වල්ලට අමතරව ඇය හමවෙන්න ප්‍රදේශයේ පොලිසිේ ලොක්කෝ බහුතරයක් ගෙනවා. සමහරය කියන පරිදි, කකුල් දෙකින් එන ඉහල පොලිස් නිලධරින්. එතන ඉඳලා එලියට යන්නේ කකුල් හතරෙන් කියන කාරණය තමයි සමහරු කියන්නේ. වගේම ඇගේ නිවස තුළ විශේෂෙන්ම රටබීම විශාල ප්‍රමාණයක් ගබඩාකරගෙන ඉන්නවා බිතරක්නමේ අදාළ කාන්තාව සමහර දවස්වල රෑට දැඩිලෙස බීමත් වෙලා බිවිධ පුද්ගලයන්ට අසභ්‍ය වචනයෙන් බනවදිුමයි කියලා ප්‍රදේශ වාසිංචෝදනා කරනු. හැබැයි අදාළ චෝදනා සම්බන්ධයෙන් දිගෙන් දිගටම පොලිස්ය දැනුවත්කරත් මේ දක්වා කිසිදු පියවරක් ගත්තේ නෑ. මිටි විශේෂයම අපි පහු්ගේ කාලේ දැකප කාරණයක් තමයි. මේ පවතින සියලුම ආණ්ඩු. මේරටේ ඉන්න පාතාලවුම් ආරක්ෂ කර. විශේෂම මිනිමරුම් මරා නිරන්තරයම කිවේ මතට තිතති යෙනවයි කියන කාරණය. හැබැයි අපි අමතක නොකලයුතුම කාරණය තමයි ලංකාවේ ලොකුම හෙරෝයින් නඩුවට අහුුවවෙච්ච අම් අන්ඩි ත ජනාධිපති සමාව දුන්නේ මිනිීමරුම් මර. විශෂම ලංකාවේ ලොකුම හෙරෝයින් නඩුවට අහුුණේ නෝ ලිමිට්ට එකේ. අයිතිකාරයාගේ නංගි ඒ අදාළ කාන්තාව ලෝක කාන්තා දිනේ දවසේ ඔබට මතකනයි මවරෝයිගේ අර මිනිීමරුමටහුවවෙච්ච නංගී මේ අඹුවයි. ඒවගේම මේ නෝලිමිට් අයිතිකාරයාගේ නංගී දෙන්නම එක දවස තමයි ජනාධිපති සමාවදීලා නිදහස ලැබයි. අන්නේ අනුග්‍රහයි වගේ අනුග්‍රහයක් තමයි මේ අම්මන්ඩි එකන මේ දුුමඩලා ප්‍රදේ හිරෝයිංචාර්ම කරගනය යන රම්ම්‍ය නමින් හඳුන්නන ඒම න්නෙත් නම්. ෙරංචි හඒවා මදදම නමින් හඳුන්නන කාන්තාවත්කරගෙනයන්. කෝමිතාත් මිට්ටර්නි අත්තනංගොට පත්තුනු වහාම ඇය තමන්ගේ ජංගම දුරකතනය මගින් කෙල්ිය රපුක්වැල්ල දනුවත් කරලා තියනවා. මේ ෙලාවේ එහෙල්ලිය රබපුක්වැල්ල විශේස සාගච්ඡාවකහිටපු නිසා හුගේ පෞද්ගලික ලේකම්වරයට තමයි ඇය පනිවිඩයදීලා තියෙන්න්නේෙ උවහම ප්‍රදේශීප් එළම නිලද පොලිස් නිල්ධාරිකුට කතා කරලා මේ. ඇමතිවරයාගේ කිට්ටුම හිතවතෙක් ඒ නිසා කිසිම දෙයක් කරන්න දෙපා ඇමිතිතුමා කතා කරනකං කියලා දැනුම් දීලා තියෙනොත්. ඉන් පසේ වහම ඇමැතිවරයක් කතා කරලා පොලිසියට නියෝග කරලා තියෙනවා අදාළ කාන්තාව වහම නිදහස් කරපන් කියන කාරණි මිට්ටුවර්නිි පොලිසිට අවස්ථාවද්දිීලනෑේ අවමහසයෙන් හටඋත්තරයක් වත් සටහන් කරගන්න. අවසානයේදී ඒහදුන් සමඟ අදාල කාන්තාව ඉන්න ගැදරට ගෙනනිහිල්ල බාත්සලා සලියුට්ට එක්කුත් ගහල යන්නවෙන් තරමට පොලිසිට නීචවෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේරටේ නීතිය පාලිනේ තවුරු කරන්න පැමිණි සියලුම කාලකන්නේ ආණ්ඩු කරගෙනයන්නේ මේ වගේ පාහර වැඩ. ඒනිසාන් තමයි මේ රට දවසින් දවස බල්ලට යන්නේ. මිත්තෝන්නේ මේ පවතෙන සියලුමදේට අපිත් වගකයුතු වෙනවා මොකද මේ අම්න්ඩිල හෙරෝයිෙන් ගෙනල්ල විකුණන්නේ ඔබෙත් මගේ දරුවන්ට. ඒම මුන් මේේ සෙල්ලන් කරන්න ඔබෙත් මගේ ජීවිත සමග පමණක් නෙමේ පරම්පරා ගානක ජීවිත සමග එනිසා මේ කාල කන්නේි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් නීතියේ පාලිනේ තහවුරු කරන්න පුළුවන් ඒ සඳහා වැඩසටහනක් ඇති දැක්ම ඇති සමාජ දේශපාලන කණ්ඩයක්ෂගය අපි පේරටම විටෝනිී අර්ග ජගහන නොමති ෝ බ සීපත් කරමින් මමා ඔබෙන් සමගන්න. ඔබ සැමට ජය.